ආයුබෝවන්. අද මේ ඔබ අප හමුවන්නේ මුහුණට මුහුණ විශේෂ වැඩසටහනින්. සිරස TV මුහුණට මුහුණ විශේෂ වැඩසටහන සඳහා සුවිශේෂී ආරාධිතයෙකු හට අප ආරාධනා කරා. ඔබ මේ දකින්නේ ඒ ආරාධිතයා අපගේ මැදිරි සංකීර්ණයට ප්‍රවේශ වන ආකාරයයි. අද ශ්‍රී ලංකාවේ රූපවාහිනී නරඹනායට පමණක් නොවේ ශ්‍රී ලංකාවාසී ඔබ සියලු දෙනාට ඉතාමත්ම වැදගත් දවසක්. ඒට හේතුව අද මුහුණට මුහුණ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා මේ වැඩසටහනට සහභාගි වීම. එපමණක් නොවේ ඔහු සහභාගි වන ප්‍රථම රූපවාහිනී සාකච්ඡාව මෙයයි. ඒක නිසා මුලින්ම ඔහු පිළිගැනීමටත් ඒ වගේම ඔහු පිළිබඳව පූර්ව සමීක්ෂණ සටහනක් තිබීමටත් අපට අවසරයි. සරත් ෆොන්සේකා නම් වූ ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ෆීල්ඩ් මාෂල්වරයායි. 30 වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති යුද්ධය නිමා කිරීමේදී යුද හමුදාවට නායකත්වය දුන් ඔහු පසුගිය මාර්තු 22 වනදා තරු පහේ ෆීල්ඩ් මාෂල් ධූරයෙන් පිදුම් ලැබුවා. ඒ රටක ත්‍රිවිධ හමුදා නිලධාරියෙකුට ලබා දෙන උසස්ම සම්මානනීය තනතුරක්. 1970 වසරේ පෙබරවාරි මස 5 වනදා යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා සිය හමුදා ජීවිතය ආරම්භ කළේ සිංහ රෙජිමේන්තුවේ පළවෙනි බල ඇණියේ දෙවන ලුතිනන්වරයෙකු ලෙසින්. ලුතිනන්, කපිතාන්, මේජර් නිලයන් පසු කළ ඔහු 23 වන බල සේනාවේ ආඥාපතිවරයා ලෙස පත් වූයේ කර්නල් නිලයට උසස් වීම් ලබමින්. 1993 වසරේ දෙසැම්බර් මස 1 වනදා බ්‍රිගේඩියර් නිලයට උසස් වීම් ලද සරත් ෆොන්සේකා 1998 වසරේ පෙබරවාරි 23 වන දින මේජර් ජනරාල් නිලයට උසස් කෙරුණා. ත්‍රස්තවාදයට එරෙහි සටන නව මාවතකට අවතීර්ණ කරමින් සරත් ෆොන්සේකා මහතාට යුද හමුදාපති තනතුරේ වගකීම් පැවරුණේ 2005 වසරේ දෙසැම්බර් 6 වනදායි. නව පත්වීමත් සමග යුද හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ සහ නවීකරණ සිදු කරමින් ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග තීව්‍ර කළා. යුද හමුදාපති ධුරයට පත්ව සති කිහිපයකින් එනම් 2006 අප්‍රේල් 25 වනදා ඔහු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් වුණා. මාවිල් ආරු සටනේ සිට නන්දි කඩාල් දක්වා LTTE කොටු කළ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් මේ සෙන්පතියා අවසානයේ සිය අරමුණ සඵල කරගත්තා. මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට පෙරමුණගත් පිරිස අතර සිටි මේ සෙන්පතියා යුද ජයග්‍රහණයෙන් පසුව ඇගීමට ලක්කිරුණේ ජෙනරල් නිලයට උසස් කරමින්. අනතුරුව ඔහු පත්කිරුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරටයි. බලවේගය, නොනවතින රැල්ල, වඩමාරච්චි, රිවිරැස ඇතුළු ක්‍රියාන්විත සමග 30 වසරක යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මේ සෙන්පතියා රණබිමේ පෑ සමත්කම් උදෙසා පදක්කම් රැසකින්ද පිදුම් ලැබුවා. රණශූර, රණවික්‍රම, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා දේශපුත්‍ර ඉන් කිහිපයක්. සරත් ෆොන්සේකා නම් වූ මේ සෙන්පතියා 30 වසරකට අධික තම යුද හමුදා සේවයට 2009 වසරේ සමුදුන්නේ ඔහුගේ සේවා කාලය හා සමාන ත්‍රස්තවාදයේද මුලිනුපුටා දමමින්. ඔබ ඒ දුටුවේ ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා ගැන තැබූ සංක්ෂිප්ත සටහනක්. අද අපේ මැදිරියට සැපමෙනි ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල් දුරන්දර සරත් ෆොන්සේකා මැතිතුමනි. ඉතා ගෞරවයෙන් ඔබතුමා පිළිගන්න අපිට අවසරයි. අයබෝන්. අයබෝන්. අපි කෙලින්ම ඔබතුමත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙනවා. මොකද මේක ඉතාමත්ම විශේෂ දවසක්. අද අප දන්නවා රණබිමේ සිටි සහ රණබිම පිළිබඳව කතා කරන බොහෝ දෙනා ඉතාමත්ම ආඩම්බරයට පත් වෙනවා ඇති. ලංකාවේ බිහිවුණු ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා සමග සාකච්ඡාවට සහභාගී වීම අපටත් ගෞරවයක්. මුලින්ම ආමන්ත්‍රණ පදය හඳුනා ගත යුතුයි. මොකද විවිධ තරාතිරම් තානාන්තර සඳහා අපි ආමන්ත්‍රණ පද හදා ගන්නවා. ඔබතුමාට ගෞරව නාම, පෙළපත් නාම රැසක් තියෙනවා. ඒ සියලුම පදක්කම් වලට ආවේණික කතා ඇති. ආමන්ත්‍රණය සඳහා අපි තෝරා ගන්නවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියන ආමන්ත්‍රණය. ඒ ප්‍රමාණවත්ද? ඒ ඔබ ගෞරවයට යම්කිසි ආකාරයක සාධාරණයක් වෙනවද? හොඳටම ප්‍රමාණවත්. හොඳයි. මහත්මයන්, අපි දැනගන්න කැමති විශේෂ කාරණයක් මුලින්ම. ඒ තමයි ඔබ
වරක සටන්නට අවතීර්ණ වෙනවා වටක වරක තුවාල ලැබෙනවා තවත් කාලයක ඔබ හමුදාවේ ක්‍රියාකාරී පිළිබඳව තව කාලයක සිරගත වෙනවා මේ විවිධ භූමිකා ගැන කතා කරනවා ජීවිතයේ රසවත්ම කාලය ඔය කොයි අවදියේද කියලා මුලින්ම අපි පටන් ගමු කතා කරන්න ඇත්තටම කිංස්ලි හමුදාවට බැඳෙන්න ඉල්ලුම් පත්‍රය දාපු දවසේ ඉඳලා ඒ අලුත් ජීවිතයක් ගැන සිහිනය තමයි ආරම්භ කරේ හමුදාවට බැඳුන දවසේ ඉඳලම ඇත්තටම මේ හමුදා ජීවිතේ මම හුඟක් ඇලුම් කරපු ජීවිතයක් නිසා මම හුඟක් කුඩා කාලේ ඉඳලා දැක්ක සිහිනයක් නිසා හමුදා ජීවිතයේ පුරාවට මට මම තෘප්තියක් ලැබුවා අනිවාර්යයෙන්ම හැබැයි තින් හමුදාව ඊටාම දුෂ්කර කාල පරිච්ඡේදයක් කරා ගියා භයානක යුද්ධයක් ඒ යුද්ධේ සමාර්ථයන්වල තිබුණා හමුදාවට විශාල හානිකර අවස්ථායි ඒව ගැන අපි සතුටු වුණා කියන්න බෑ ඒ අවස්ථාවල අපි සමහරලාට ඉති කම්පා වෙනවා මිනිස්සු හැටියට ඒ වුණාම හමුදා ජීවිතේ හමුදා නිලධාරියෙක් හැටියට මම තෘප්තියක් ලැබුවා දිගටම අපි ඔබතුමාගේ පාසල් කාලය ගැන ලංකාවේ දුවදරුවන් හොගක් මේ වැඩසටහන නරඹනවා අපි දැනගන්න කැමති මොකද ශිෂ්‍ය භටයන් ගැන කතා බහ කෙරෙන කාලයක් තිබුණා ලංකාව ඉතා තදින් යුද්ධයත් එක්ක සමාන්තරවත් ඊට මදකලකට පෙර ආතුවත් නමුත් ඔබතුමාගේ අතීතය අපි දැනගන්න කැමති කොහොමද හමුදා හැඟුම් හමුදාවට ප්‍රේම කිරීම කොයි කාලේ දැනෙන්නේ පාසල් ජීවිතේ අපි මොකද වැඩසටහනේ සම්පූර්ණත්වය සඳහා අපිට අවශ්‍ය වෙනවාද මම පාසල් අවදියේ කුඩා කාලේ ඉඳලා මට වයස 10 විතර අවදියේ ඉඳලා ශිෂ්‍ය භටයෙක් වීමට විශාල කැමැත්තක් දැක්වුවා. නිල ඇඳුමට මම ඉතාම කැමති, ඉතාම ගරු කරා කුඩාවදී ඉඳලා. ඉතින් මම කනිෂ්ඨ ශිෂ්‍ය භටයෙකුට කඳවුරකට සහභාගී වෙන්න පුළුවන් අවුරුදු 12 පැන්නම. නමුත් මම අවුරුදු 10 ඉඳලාම ශිෂ්‍ය භට පුහුණුවීම් යනවා. ඒ අවදීම ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ. කඳවුරු යන්න බෑ, තේරෙන්නේ නෑ කියලා දැනගෙනත් මම අවුරුදු 2ක් නිකන් මගේ පුද්ගලික තෘප්තියට ශිෂ්‍ය භට පුහුණුවීම් වලට ගියා. අවුරුදු 12 ඉඳලා ශිෂ්‍ය භටයෙක් හැටියට මම කඳවුරු වල සහභාගී වුණා අවුරුදු 18 වෙනකම්ම. ඊට පස්සේ කෙලින්ම පාසලෙන් පාසලේදී පළමුවෙනි වතාවටම ඉල්ලුම් පත්‍රයක් දැම්මේ උසස් පෙළ විභාගයට වාඩි වෙන්නත් ඉස්සෙල්ලා අවුරුදු 18 වෙච්ච හැටියෙම ඉල්ලුම් පත්‍රයක් දැම්මා යුද හමුදාවට බැඳෙන්න. ඉතින් මගේ වාසනාවට මට මං හිතන්නේ ලැබීමක් තිබුණා. ඉතාම දුෂ්කර කාර්යයක් ඒ කාලේ 1975 පමණ යුද හමුදාවට බැඳෙන එක. යුද්ධයක් තිබුණ නෑ. හමුදාව කියන්නේ අධ්‍යාපන පොසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙච්ච කෙනෙකුට ලබා ගන්න පුළුවන් හොඳම රැකියාවක් ඒ කාලේ. ගෞරවනීයම රැකියාවක්. ඒක හන්දා ඒ ඉල්ලුම් පත්‍ර 25,000ක් විතර එනවා ඒ කාලේ පුරප්පාඩු වලට ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. නමුත් තෝරලා ගන්න අන්තිමට 12 දෙනයි. සම්මුඛ පරීක්ෂණ 5කට යනවා. ඒ සියල්ල මරා ගිහිල්ලා ඉතින් මගේ සිහිනය සැබෑ වුණා. කොහොමද එන් පස්සේ ඔබේ ජේෂ්ඨයන් මොන වගේ කණ්ඩායම් වලටද නතු වුණේ? එහෙම නැත්නම් එවකට කඳ ඌර වල තිබිච්ච නවකවද? එහෙම නැත්නම් සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කාලේ ගත කරන ජීවිතය අපි දැනගන්න කැමති. මොකද මේක අතිශය පෞද්ගලික සාකච්ඡාවක් නොවේ. නමුත් එය බොහෝ දෙනා දැනගන්න කැමති. ඔබතුමාගේ කාලෙකින් පස්සේ තමයි ලංකාවේ සීළු දෙනා දැනගන්නේ. ඔව් අපි පුහුණු වීම වලට ගියාම ඇත්තටම ඉතාලම දරදඬු පුහුණු වීම තමයි හමුදාවේ. අතීතේ ගන්න එක කණ්ඩායමකට ටික දෙනයි ඒකන්දා උපදේශකයෝ ඒගොල්ලන්ගේ ළඟින්ම ඇහගහගෙන ඉන්නවා හැම වෙලේම. මොනවා කරත් උපදේශකයෙක් කොහෙන් හරි හිටගෙන ඉඳන් බලන් ඉන්නවා. ඉතින් ඊටාම දුෂ්කර පුහුණුවීම් කාලයක්. අපේ ජේෂ්ඨ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමේ යටතට තමයි ගීපු ගාම පුහුණුවීම් වලට ඇතුළත් වෙන්නේ. අපි කියන්නේ නැහැ ඒකට නවක වදේ කියලා යුද හමුදාවේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඒ ජේෂ්ඨයින් යටතේ ඉන්නකොට කන්න බොන්නවත් වෙලාවක් නැහැ. ඉතා නිතර නොයෙක් වැරදි වෙනවා සමහරලාට අපි එක්ක හිටිය ශිෂ්‍ය භටයෙක් හැටියටවත් නොහිටපු අයත් ඉතින් සාමූහික දඬුවම් තමයි දෙන්නේ. ඉතින් කවුරු වරදක් කරා 12 දෙනාටම දඬුවම් කන්න වෙනවා. හොඳයි. එතකොට කොයි කාලෙද මේ LTTY පිළිබඳව ඉලක්කය හිතට දැනෙන්නේ? නැත්නම් කොයි කාලෙද LTTY තර්ජන හමුදාවත් එක්ක ගැටෙන්න ඕනේ? නැත්නම් හමුදාව මෙහෙවීම නෙමෙයි මම මේ කියන්නේ. හමුදාව සහ LTTY අතර ගැටණේ ඇති වෙන්න පටන් ගන්නේ කොයි කාලෙද? හමුදා ජීවිතේ ඉඳදී. LTTY එකේ නායකයා කිංස්ලි ප්‍රභාකරන් ඉස්සෙල්ලම මිනිහෙක් බිලිගත්තේ මම යටතේ තිබුණ ප්‍රදේශයක.
මම ලුතිනවරයෙක් හැටියට 1976 තරු දෙකක් දැන් තියෙන ජෙනරල්ලා තියෙන තරු නෙවෙයි අර තරු දෙකේ ලුතිනන් කෙනෙක් මාදගල කියන ප්‍රදේශයේ බාරව හිටියා යාපනයේ ඒ කාලේ යාපනයේ අපි ඉල්ලලා යන්නේ කොහෙද කොළඹින් පිට යන්න ආස කිව්වොත් යාපනයේ තමයි ඉල්ලන්නේ අපි එච්චරට හොඳ පරිසරයක් තිබුණ කාලයක් ඒ මං බාරේටෝ ප්‍රදේශයේදී තමයි අර යාපනයේ නගරාධිපතිට වෙඩි තිව්වේ දොරේ අප්පා කියලා එදා ඉඳලා අපට මේ ත්‍රස්තවාදී ප්‍රශ්නෙට ගැන අවධානයෙන් ඉන්න වුණා ඊට පස්සේ 1983 ජූලි මාසේ අපේ සෙබල් ඊටත් කලින් 1981 පළවෙනි වතාවට ප්‍රභාකරන් සෙබලෙකුට වෙඩි තිව්වා යාපනයේදී එදා ඉඳලා අපට අර පරිස්සම් වෙන්න වුණා අපි යාපනයේ චිත්‍රපටියක්වත් බලන්න එළියට යන්න යන එක නැවතුණා ඊට පස්සේ ඒ අපිට රාජකාරීමේ පැත්තෙන් සතුරා ගැන හැම වෙලේම අවබෝධයකින් අවධානයෙන් ඉන්න සිද්ධ වුණා 1981 ඉඳලා 83 තමයි අපේ අර නිලධාරියෙකුයි සබළු 13කුයි ඝාතනය කරේ එල්ටීටී සංවිධානය ගැන අද ඔබේ තක්සේරුව කොහමද ඇත්තටම එල්ටීටී සංවිධානය අපි නැතිකණ්ඩාල් කලපුවේදී ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරා. මේ සංවිධානයට අපි සීල් තිව්වා. ඒ සංවිධානය සමූල ඝාතනය වුණා ඒ සටන් කාල ඒ සටන තුල. LTT ත්‍රස්තවාදයක් ඊට පස්සේ පැමිණෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් කීප දෙනෙක් LTT නායකයෝ කීප දෙනෙක් අදට ජීවතුන් අතර ඉන්නවා. දේශපාලනයේ ගැවසෙනවා. ඒක මං හිතන්නේ අපේ යම් කිසි කෙනෙක් ඒකට වාකීම ගන්න ඕනේ අපි කරපු වරදක් ඒක. ඒ වෙණි අයත් පුනරුත්ථාපනයක් සඳහා ගිහිල්ලා සමාජගත වෙන්න තිබුණා. ඒ අරෙන් LTT ප්‍රශ්නය අපේ රටේ ජනතාවට බය වෙන්න ඕන ජනතාවට ඉදිරියට ප්‍රශ්නයක් කරගතිය යුතු මානසික පීඩනයක් ඇති කරගතිය යුතු දෙයක් නෙවෙයි අදට. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයාණනි අපි දැනගන්න කැමති දැන් ISIS වගේ සටන්කාමීන් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා ලෝකයේ පුරාම විවිධ ජනවර්ග පදනම යටතේ ක්‍රියාත්මක වෙනවා ලංකාව ලෝකෙට ආදර්ශයක් දුන්නා ත්‍රස්තවාදයේ යුද්ධයෙන් නිමවට පත් කිරීම සම්බන්ධව පළවෙනි පාඩම උගන්වලා තිබුණා එහි ප්‍රමුඛ ඒකවතුමා අපි දැනගන්න කැමති දෙවනි තුන්වෙනි වතාවල මේ ත්‍රස්තවාදී කණ්ඩායම් නැගිටීම ඔබලා ඔබ ජනප්‍රිය දේශකයෙක් මේ විෂය සම්බන්ධව අපි දැනගන්න කැමති ත්‍රස්තවාදී සංවිධාන නැවත නැගිටින්නේ ඒ ආකල්ප අතීතයේ හොයාගෙන දකුණේ යම් කිසි ආකාරයක අභිමානයක් ඇති කර ගන්නවා වගේම උතුරේ සන්නද්ධ ද්‍රවිඩ තරුණයන්ගේ පවුල් වලින් පැවතෙන උදවියගේ අතීතය පිළිබඳව යම් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අනාගත වෙස්සනයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ කියලා ඔබතුමා යෝජනා කරන්නේ. අපි කිංග්ස්ලි හමුදාමේ වශයෙන් LTT ත්‍රස්තවාද ඉවර කරා. නමුත් ද්‍රවිඩ ජනතාවගේ යම් කිසි දුක් ගැනවිලි තිබුණා නම් ඒව හේතු වුණා නම් ඒ ත්‍රස්තවාදය ඇති වෙන්න ඒවට දේශපාලනමය පිළියමක් පිළිතුරක් අපි සොයන්න ඕනේ. නැත්නම් ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස ඉවර වුණාට දකුණේ දෙපාරක් තරුණයෝ අවිගත් අතරට උතුර එකපාරක් ගත්තා. ඇත්තටම ඉතින් LTT ත්‍රස්තවාදය වගේ ප්‍රශ්නය උතුරේ පමණක් නෙමෙයි. තරුණයෝන්ගේ අසහනය, රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න, අවනීතිය, දේශපාලන සදාචාරයක් නැති බව, දූෂිත දේශපාලන සංස්කෘතිය මේ වගේ දේවල් රටේ පැවතුනොත් එතකොට තරුණයෝ අවිගෙනීම එක එක පැතිවල වෙන්න පුළුවන්. උතුරේ ජනතාව අවිගත්ත වෙනස් වෙනස් හේතු වලට. දකුණේ තරුණයෝ අවිගත්ත වෙන හේතු කාරණා. එතකොට අනිවාර්යයෙන්ම අපේ දේශපාලනඥයෝ මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දේශපාලනඥයෝ මේවට වගකීමක් ගන්න ඕනේ. ඒගොල්ලෝ මේවට වග කියන්න ඕනේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා ගැන විසඳීම ගැන ඒ වාකීමේ ගොල්ල කරට ගන්න ඕනේ. අරගෙන ඉවරලා මේ මම දේශපාලනේ කතා කරන්නේ නැහැ. අද ඇත්තටම මේ නිල ඇඳුම ඇඳගෙන මේ සම්මුඛ සාකච්ඡාවේදී නමුත් මම මේ ත්‍රස්තවාදය ගැන කතා කරද්දී ඒක කිව්වේ ඕනම රටක ත්‍රස්තවාදයක් ඇති වෙනකොට ඒකේ වාකීම රටේ පවතින රජයකට දේශපාලනඥයින්ට බාර ගන්න වෙනවා. ඉතින් ඒක හන්දයි අදාළ පියවරවල් ගන්න ඕනේ මේ රටේ පවතින ඉදිරියට අනාගතයේදී හරි එන ආණ්ඩු රජයන් දේශපාලනඥයින් ඒ වාකීමක් ඇතුව අවශ්‍ය පියවරවල් අරගෙන තහවුරු කර ගන්න ඕනේ නැවත එවැනි තත්ත්වවලට අපේ රටපත් වෙන්නේ නැහැ කියලා. ඔබතුමාගේ කතාව මැද්දේ කියපු කැලලක් මට හරි ආකර්ෂණයක් ඇති කරා ඒ වගේම කම්පාවක් ඇති කරා. ඔබතුමාගේ මේ සාකච්ඡාවේ මට දේශපාලඥයව ප්‍රශ්න කරන්න අවසර නැද්ද කියන්නේ. මම දේශපාලනය ගැන මම ඇත්තටම වචනයක්වත් කතා කරන්නේ නැහැ කිංස්ලි. මොකද නිල ඇඳුම ඇඳගත්තම ෆීල්ඩ් මාෂල් ජෙනරල් සර්ජන් කෝපරල් උනත්
දේශපාලනය කිරීම තහනම් නිල ඇඳුමක් ඇඳගෙන ඒක අන්දා සමහර රටවල් වල නම් සමහර රටවල් ජනාධිපතිවරු අගමැතිවරු හමුදා පාලන තියෙන තැන්වල නිල ඇඳුම් මඳන් ඉඳලා තියෙනවා නමුත් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටක් වමත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දේශපාලනය කරන චරිතයක් නිල ඇඳුම ඇඳීමේ වාසනාවක් නැවත ලැබුණා නමුත් ඒ නිල ඇඳුමෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න දේශපාලන වාසියක් ගන්න වම උත්සාහ කරන්නේ නැහැ එහෙම කරොත් ඒක සාධාරණ නැහැ මගේ ප්‍රශ්න වටේ සංශෝධනය කරගන්නවා මද විරාමයක් ලැබුවොත් මෙතෙන් සිට අප හමුදාව සහ දේශපාලනය ගැන කතා කරන්න මට ඉඩ තියෙනවා හමුදාවේ දේශපාලනය සහ සංස්කෘතික දේශපාලනය ගැන එතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ මෙතෙක් දැනගෙන හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විදිහට අද අපිත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙනවා ප්‍රථම වතාවට නරඹන්නනි අපි ආරාධනා කරනවා මේ වැඩසටහන ගැන අනිත් අයටත් කියන්න මේ විරාමයෙන් පසුව නැවතත් අප සමග ඒකාත්මික වන්ට කියන්න අපි නැවතත් විරාමෙන් පස්සෙ සාකච්ඡාවට ඔබට ආරාධනා කරනවා අද අපේ වැඩසටහනට සහභාගී වන්නේ මුහුණට බුණ වැඩසටහනට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයා අපි එතුමාත් එක්ක කෙලිම මේ මුලින්ම මේ දුරය ලංකාවට ආවේනික තත්ත්වයකට පත් වෙමින් තිබුණේ එහෙම නැත්නම් මේ පිළිබඳව අපි හමුදා පාඨමාලාවලදී නොදවිය වුණත් මේ කොටසකින් එහාට ඉගෙන ගන්නේ ප්‍රායෝගික දේවල් විතරයි කියලා එක්තරා කාලයකදී කියවුණ නමුත් මේ දුරය කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ එහෙම නැත්නම් මේ කොයි ආකාරයෙන්ද ලෝකයේ සම්මත මට්ටම මොකද්ද කියන එක අපි එතුමාගෙන් දැනගන්න කැමතියි මේ ෆීල්ඩ් මාෂල් කියන දුරය පිළිබඳව ඔබතුමාගෙන් පැහැදිලි කරගන්නනේ කොහොමද මේ අපි අහලා තිනවා තරු පහේ ජෙනරාල්වරයෙක් හා සමානයි කියලා කියන මේක වටෙන් ගොඩින් කියනවා මිසක් මේකට තියෙන නිල පිළිගැනීම අපි දැනගන්න කැමතියි කොහොමද පිරිනැමෙන්නේ කොහොමද පිරිනැමුනේ කියලා ඒ තරු පහේ ජෙනරාල් කියන වචනේ ඇත්තටම කිංස්ලි දැන් එංගලන්තේ ඉන්නේ එංගලන්තය ආශ්‍රිතව එංගලන්තයේ සම්ප්‍රදායන් අනුගමනය කර රටවල් ෆීල්ඩ් මාෂල් ලා තමයි උසස් ක්‍රීම් දෙන්නේ ඇමරිකාවේ ෆීල්ඩ් මාෂල් ලා නැහැ. ඒගොල්ලෝ ඉන්නේ තරු පහේ ජෙනරල් ලා. අයිසන්හවර්, ඩග්ලස් මැකාර්තර් වගේ කට්ටි. ඒකට ෆීල්ඩ් මාෂල් ලා දෙන්නේ සාමාන්‍යයෙන් ඒක ගෞරවණීය නාමයක්. අතීතයේ එංගලන්තයේ යුදහමුදාවේ සංඛ්‍යාව විශාලව තියෙන අවදීදී ත්‍රිවිධ හමුදාවෙම හමුදා පතිවරුන්ගේ නිලය වුණේ ෆීල්ඩ් මාෂල්. අද වෙනකොට උදාහරණයකට එංගලන්ත යුද හමුදාවේ සංඛ්‍යාව 80,000යි. ඒකන්ද දැන් ඒගොල්ලෝ හමුදා පතිවරුන්ට ෆීල්ඩ් මාෂල් තනතුරු දෙන්නේ නැහැ. හමුදාවෙන් ඉස්රාම ගියාම ඒගොල්ලෝ දෙනවා. හැබැයි සම්ප්‍රදාය තියෙන්නේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් කරන්න නම් ෆීල්ඩ් මාෂල් සමාන නිලතල තියෙනවා නාවික හමුදාවේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කියලා. ගුවන් හමුදාවේ මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් ඒවා තමයි සමාන්තර නිලතල. යුද හමුදාවක ෆීල්ඩ් මාෂල් කෙනෙක් දෙන්නේ විශාල යුද ජයග්‍රහණයකට අණ දුන්නොත් ඒක එක පැත්තකින් අවශ්‍යතාවයක්. අනිත් පැත්තෙන් අණ දෙන සබල සංඛ්‍යාව අණ දෙන හමුදාවේ ප්‍රමාණය. අපි හිතමු යුද හමුදාවේ නම් අපි ඒක මනිනව උපකරණ සහ සබල සංඛ්‍යාවෙන්. ලෝකේ අනිත් රටවල්වලත් ගුවන් හමුදාව නාවික හමුදාවයි ගත්තම ඒගොල්ලොන්ගේ අවිබලය උපකරණ ශක්තිය සබල සංඛ්‍යාවට වඩා. ඉතින් සාමාන්‍යයෙන් හමුදාක පිරිස් බලය බලන්නේ දැන් හමුදාක ඉන්න බ්‍රිගේඩියර් කෙනෙක්. එයා තමයි එක තරුවක් තියෙන ජෙනරල් කියලා අපි සලකන්නේ බ්‍රිගේඩියර්. ඒගොල්ලෝ බලසේනාවකට අණ දෙනවා. බලසේනාවක් කියන්නේ සාමාන්‍යයෙන් 2000ක පමණ පිරිසක්. ඊළඟට ඉන්නවා මේජර් ජෙනරල්. එයාට තරු දෙකයි. මේජර් ජෙනරල් සේනාංක වලට අණ දෙනවා. සේනාංකයේ ඉන්න සෙනග 6000ක් පමණ. ඊළඟට ඉන්නවා තරු තුනේ ජෙනරල්, ලෙෆ්ටිනන්ට් ජෙනරල්. ඒගොල්ලෝ සේනාංක තුනක්. ඒකට කියන්නේ කෝ එකක් කියලා. සේනාංක තුනකට අණ දෙනවා. එතකොට ඒ තරු තුනේ ජෙනරල්. තරු හතරේ ජෙනරල් නම් සේනාංක 9කට වෙනවා. කෝ තුනකට. සේනාංක 9ක්. තරු හතරේ ජෙනරල්ට. එතකොට ෆීල්ඩ් මාෂල් කෙනෙකුට සම්ප්‍රදානුකූලව කියන්නේ ඒ නමය අණ දෙනා වගේ තරු හතරේ ජෙනරල් ඒ වගේ තුන්ගුණයක් වුණාම කියනවා ආමි ගෲප් එකක් කියලා ඒකට. ආමි ගෲප් එකක් ඒ කියන්නේ කෝ තුනක්. එතකොට නමේව තුනක් සේනාංක. සේනාංක 27ක්. සාමාන්‍යයෙන් අවශ්‍ය නියුමර සංඛ්‍යාව කියලා කියන සේනාංක 27ක් කියන්නේ 162,000ක පමණ සෙනගක්. ෆීල්ඩ් මාෂල් කෙනෙකුට අණ දී යුතුයි කියලා අපි හිතන පිළිගන්න සම්ප්‍රදායයි. මම අණ දුන්න හමුදාවේ හිටියා 102,000. ඒක හන්දා ඒ පිරිස් බලය අතින් ඊට පස්සේ සටනක් මෙහෙවීම
මහා පරිමාණ ලංකාවේ ජනතාව ලංකාවේ අපේ රාජ්‍ය නායකයා ද ඉන්න ඒගොල්ල පිළිගත්තා ඒ මෙහෙයු සටන ඉතාම තීරණාත්මක සටනක් කියලා අපේ රටට අපේ ජන ජීවිතයට බලපාන අපි ජයග්‍රහණය කරා ඒක හන්දා මම එතනවා අද ඉන්න ගරු ජනාධිපතිතුමා හිතුවා මට ඒක ප්‍රදානය කිරීම හරි කියලා එතකොට තව එකක් තියෙනවා ඒ ඔක්කොම තිබුණත් හරියන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒ නිලධාරියාගේ රාජපාක්ෂික භාවය ගැන ඒ රටේ නායකයා එයාට විශ්වාසයක් තියෙන්න ඕන. ඒ අනුව තමයි එංගලන්තේ ලෝකේ ඕනම රටක ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දෙනවා නම් ඉස්සෙල්ලම බලන්නේ. ඉස්සෙල්ලම කියන්නේ අත්‍යවශ්‍ය අනිවාර්යයෙන්ම බලනවා. මේ පුද්ගලයාගේ රාජපාක්ෂික භාවය. හොඳයි. දැන් මගේ විෂයට මට අවසර දෙන්න. අපි කෙලින් කතාව වලට බොහොම ප්‍රකටයි. ඒක නිසා ඔබතුමා කෙලින් වැඩ කරන කෙනෙක් විදිහට අපි දන්නවා. ප්‍රශ්න ඇහිමෙන් ඔබතුමාගේ ගෞරවයටත් මගේ ආරක්ෂාවටත් හානියක් නොවේවි කියලා අපි විශ්වාස කරනවා. අපි දැනගන්න කැමති ජනප්‍රිය චෝදනාවක් තියෙනවා. ෆීල්ඩ් මාර්ෂල් වරයෙක් පත් කිරීමට රටක් සමග සටන් වදින්නට ඕනේ. නමුත් ඔබ කරේ රටක් සමග නෙමෙයි අභ්‍යන්තර යුද්ධයක් කියලා. මේක චෝදනා අංක 1. මේ සඳහා ඔබතුමාගේ පිළිතුර අපි දැනගන්න කැමතියි. එහෙම කොහෙවත් කියලා නැහැ. ඇත්තටම දැන් අද වෙනකොටත් ඉන්නවා එංගලන්තයේ 2013 ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් පත් කරා හිටපු හමුදාපති කෙනෙක් 2014 පත් කරා සමහරලාට කිසිම යුද්ධයක් නැතුවත් පත් කරලා තියෙනවා එංගලන්තය කියන්නේ ලෝකයට හුඟක් සම්ප්‍රදා දෙන රටක් දැන් එංගලන්තයේ රජිනගේ පුතා චාර්ල්ස් කුමාරයා එයාට දීලා තියෙනවා හමුදා තුරේම ඒ තරු පහේ තනතුරු රජින එවකට යුද්ධය නිමව වහම අපි දැක්කා පවත්වෙච්ච විශේෂම මේක යුද විශේෂඥයන් වාර්තා කරන විශේෂඥයන් විහි වුණා යුද පෙරමුණේදලා වාර්තා කරන උදවිය ඒක නිසා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන උදවිය මානි වැරදි කරායි මා වැරදි නම් සේවයේ සිටියදීම තරු හතරට උසස් කරා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඔබතුමන්ලා පෙරමුණේද දක්වපු දස්කම් නිසා එවකට හිටපු ජනාධිපතිවරයා විසින් එතකොට ඊළඟට තර්කය එනවා සාමාන්‍ය සම්ප්‍රදාය තිබුණේ ඉන්පසු විශ්‍රාම ගැන්වීමේදී මත විශ්‍රාම යාමේදී තව එක නිලයකට ඊළඟට ආසන්න නිලයට උසස් කිරීමක් කියලා එතකොට යුද හමුදාපතිට ලැබිච්ච මේ වරප්‍රසාදය නාවික හමුදාපතිට සහ ගුවන් හමුදාපතිට නොලැබෙන්නේ ඇයි කියන තර්කය අපි දැනගන්න කැමති උතුමයි කෙලින් උත්තරේ මේකට. නැත්තටම අපේ රටේ තිබුණා සම්ප්‍රදායක් හුඟක් හමුදාපතිවරු එහෙම උසස් නොකරපු අවස්ථාවක් තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් ජෙනරල් ඩෙනිස් පෙරේරලා එහෙම හිටපු ප්‍රසිද්ධ හමුදාපතිවරු ඒගොල්ලෝ විශ්‍රාම යනකොට උසස් සීම් ලැබුවේ මං හිතන්නේ තවරු තුනේ ජෙනරාල් හැටියට. විශ්‍රාම ගිල්ල අවුරුදු 10කට 15කට පස්සේ තරු හතර ජෙනරාල් හැටියට උසස් කරා. ඒ වගේම දැන් ජෙනරල් බලගල්ල මට මතකයි. එයා මට කලින් හිටපු හමුදාපතිට කලින් හිටපු හමුදාපති. එයාට උසස් සීම දුන්නේ නැහැ විශ්‍රාම යනකොට. ආපහු අවුරුදු 2කට විතර පස්සේ එයා ඉල්ලීමක් කරලා උසස් සීම දුන්නා. ඒකත් රජයේ නායකයාගේ අභිමතය පරිදි සිද්ධ වෙන දෙයක්. ඉතින් හුඟක් අවස්ථාවල ඒක දුන්නා. බේතින් සම්ප්‍රදායක් හැටියට වැඩි සම්ප්‍රදායම නෙමෙයි නිතර උනේ අපේ රටේ තරු හතරේ ජෙනරාල් කියන තැනට තමයි අපි ගියේ. ඉතින් අපිට විශ්‍රාම සේවයේ ඉන්නකොට දුන්න තරු හතරේ ජෙනරාල් එතනින් එහාට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් තරු හතරේ ජෙනරාල් දුන්න හින්දා ඊළඟට ඊළඟයක විශ්‍රාම යනකොට දෙන්නම ඕනේ කියලා. එහෙම නීතියකුත් නැහැ ලෝකයේ එහෙම අනිත් හමුදාවල ලෝකයේ පුරා තියෙන. එහෙම සම්ප්‍රදායක් හැටියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ අතරේ ඔබතුමා කිව්වා දැන් අනිත් හමුදාවල හමුදාපතිවරුත් යුසස් කළ යුතුව තිබුණා කියන තර්කයක් තියෙනවා කියලා. ඉතින් එතෙන්දී අර මම කියපු කරුණු කාරණා සපිරෙනවද කියලා සලකලා බලන්න ඕනේ. අපේ රටේ නාවික හමුදාවේ බලය 40,000යි ගුවන් හමුදාව 30,000යි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියානු ගුවන් හමුදාවේ හමුදාපති කෙනෙක් ප්‍රොමෝට් කරා උසස් කරා ඒ තනතුරට. බංග්ලාදේශ යුද්ධයේදී හිටපු ගුවන් හමුදාපති ඒ යුද්ධයේදී විශාල මෙහෙවරක් කරේ ගුවන් හමුදාවෙන්. ඒ යුද්ධයේ සීමාවෙන් එහාට ගිහිල්ලා කරපු යුද්ධයක් ඉන්දියානු හමුදා. ඒකින්ද ඉන්දියානු ගුවන් හමුදාව ගත්තම ගුවන් හමුදාවේ තියෙන ප්‍රහාරක ජෙට් යානා 1000කට වඩා. හරිද? දැන් ඔය අද වුණත් ගත්තොත් කිංස්ලි ඊශ්‍රායල් ගුවන් හමුදාවේ තියෙන ප්‍රහාරක ජෙට් යානා 2000ක් පමණ. හැබැයි කවදාවත් ෆීල්ඩ් මාර්ෂල් තනතුරකට ඒගොල්ලෝ හිතලත් නැහැ. ඉන්දියානු ගුවන් හමුදාවේ 1000කට වැඩි ගාණක් තියෙනවා. අපේ ගුවන් හමුදාවේ තියෙනවා ප්‍රහාරක ජෙට් යානා අපි සටන් කරන කාලේ අපි දැනගෙන හිටියා 20ක්. ඒක තමයි මේ ගුවන් හමුදාවේ බලය. නාවික හමුදාව ගත්තොතින් ඉන්දියානු නාවික හමුදාව 100ක් පමණ බලසෙනඟ.
අපේ නායක හමුදාව 40,000යි 40,000න් 30,000ක් පමණ 30,000ටත් වැඩි ප්‍රමාණයක් ගොඩබිම රාජකාරී නැව්වල ඉන්නේ 10,000කට අඩු සංඛ්‍යාවක් ඉන්දියානු නායක හමුදාවේ තියෙනවා පරමාණු බලයෙන් වැඩ කරන සබ්මරීන් තියෙනවා 20ක් පමණ ඉන්දියානු නායක හමුදාවේ තියෙනවා ගුවන් යානා ගොඩබස්සන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රහාරක ජෙට් යානා 20ක් පමණ ගොඩබස්සන්න පුළුවන් එක නැවකට එවැනි නැව් තුනක් තියෙනවා නමුත් අද වෙනකන් ඉන්දියානු නාවික හමුදාවේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කියන තරු පහේ තනතුර දීලා නැහැ නාවික හමුදාපති කෙනෙකුට. ඉතින් අපි ඒ අංශයක් ටිකක් බලන්න ඕනේ. ඉතින් ඒකයි මම සතුටු වෙනවා. මට ලක්ෂ දෙක හමුදාවකට අණ දෙන්න හම්බුණ නිසයි මේක දුන්නේ. නැත්නම් මමත් 50,000ක මම හමුදාවට බැඳෙනකොට බැඳුනේ 10,000ක හමුදාවට. මේ හමුදාව මම බාර ගන්නකොට 116,000යි. මම බාර දෙනකොට 102,000යි. මමත් 50,000 විතර එහෙම නැත්නම් 60,000ක හමුදාවකට අණ දුන්නා නම් මම ෆීල්ඩ් මාෂල් ධූර බලාපොරොත්තු වුණා නම් මම හිතන්නේ ඒක විහිළුවක් කියලා මගේ හිත මට කියාවි. අපේ හිතට අනුව කරන්න ඕනේ. අනිත් එක ලෝකයේ එහෙම හමුදාවල දැන් ඉන්දියාවේ මනික්ෂෝ කියන යුද හමුදාපතිට දුන්නම ෆීල්ඩ් මාෂල් ධූරේ හමුදාපතිවරු 3 දෙනාටම දුන්නේ නැහැ. ඉන්දියාවේ කාරියප්පා කියන හමුදාපති ෆීල්ඩ් මාෂල් ඒ දුන්න වෙලාවේ අනිත් හමුදාපතිවරුන්ට දුන්නේ නැහැ. මේක ලබා දෙන්නේ අභිලාෂය අවසානයේදී රටේ විධායක ජනාධිපතිගේ අභිලාෂය. මේක අහෝසි කිරීමේ හැකියාවක් තියෙනවද විධායක ජනාධිපති? නැවත මේක රිවර්ස් කිරීමේ හැකියාවක් තියෙනවද ඔබතුමාට ලබා දීලා තියෙන මේ තනතුර මේ පදක්කම්? දැන් හමුදාවල සම්ප්‍රදාය තමයි කිංග්ස්ලි ෆීල්ඩ් මාෂල් නෙමෙයි ඕනම නිලධාරියෙකුට අධිකාරියක් ලබා දෙන්නේ. අධිකාරිය ලබා දෙන්නේ ජනාධිපති. නමුත් ජනාධිපති කෙනෙකුට පුළුවන් හමුදා නිලධාරියෙක් සේවයෙන් ඉවතාරින්න සේවය අනවශ්‍යයි කියලා. නමුත් ජනාධිපති කෙනෙකුට ඒ දීපු අධිකාරිය හිතුමතේට අහුසි කරන්න බෑ. එහෙම කරලා නැහැ කොහෙවත්. අධිකාරිය දීපු එකක් එහෙම අහුසි කරන්නේ නැහැ. හැබැයි සේවය අනවශ්‍යයි කියලා රටේ නායකයාට තීරණය කරොත් එයාට සම්පූර්ණ බලය තියෙනවා සේවයෙන් ඉවත් කරන්න. නමුත් ෆීල්ඩ් මාෂල් කියන්නේ විශ්‍රාම අරින නිලයක් නෙවෙයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් කියන්නේ විශ්‍රාම ගිය ෆීල්ඩ් මාෂල්ලා කොහෙවත් නැහැ. ෆීල්ඩ් මාෂල්ලා විශ්‍රාම යන්නේ නැහැ කියන සම්ප්‍රදාය තමයි තියෙන්නේ. මේගොල්ලෝ මිය යනකම් නිල ඇඳුම ඇඳගෙන ඉන්නවා. හමුදාමය කටයුතු වලට සහභාගී වෙන අවස්ථාවල ආරාධනාව කියලා නිල ඇඳුම අඳිනවා. අදවම නිල ඇඳුම ඇඳේ මොකද ඔබතුමා එක්කම අද හමුදා ගැන කතා කරන්නේ. ඒක හින්දා මට මං හිතුවා ඔබතුමන්ලගේ ඉල්ලීම පරිදි මම තීරණය කරා හොඳයි ඇඳගෙන එන්නම් කියලා. ඒක ගෞරවයක් එක. ඔව්. ඉතින් නමුත් ඒ විශ්‍රාමයක් නැති නිලයක් නිසා මම හිතන්නේ අද වෙනකන් ලෝකෙ හැම කරලත් නැහැ. කවුරුත් ඒ විදිහට දඩබ්බර තීරණ අරගෙන හිතු මතේට එවැනි නිලයක් අහෝසි කළා නැහැ කවුරුත්. හොඳයි. නිලයේ බලය කොයිතරම් ප්‍රමාණයක්ද? ඔබතුමාගේ දැන් ආඥාව අපි දන්නවා කොයිතරම් ප්‍රමාණයක්ද ෆීල්ඩ් මාෂල් කෙනෙකුට අයිති වෙන වපසරිය කියලා. නමුත් ඔබතුමාගේ ආඥා නිකුත් කිරීමේ හැකියාව තියෙනවද මෙතනින් එහාට? එහෙම නැත්නම් ඔබගේ ආඥාවක් අනපිලිපදින්න හමුදාපතිවරු හෝ එහෙම නැත්නම් කනිෂ්ඨ නිලයන්ට අවසරය තියෙනවද? එහෙම නැත්නම් දැන් ඔබතුමාගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය කොහොමද හමුදාවත් එක්ක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට හමුදා වගකීම් පැවරෙන්නේ නැහැ. මෙහෙයුම් වගකීම් පැවරෙන්නේ නැහැ. පරිපාලන වාකීම් පැවරෙන්නේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි හිතමු දැන් හමුදාව නියෝජනය වෙන ස්ථානවල ආරාධනා ලැබුණා අපි හිතමු නිදාස් දිනේදී මට අනිවාර්යෙන් ඒ රාජතාන්ත්‍රික මට්ටම අනුව ප්‍රමුඛත්වය ආරාධනා ලැබෙනවා හමුදාවල පුහුණු වීම ආදී දේවලදී ආරාධනා ලැබෙන්න පුළුවන් දේශන පවත්වන්න ඒ නිලයට අදාළව යම් යම් සේවයක් කරන්න ඔබතුමා ලංකාවේ මැතිවරණ ඉතිහාස වෙනස් කරන්න බලපාන දේශපාලන ජයග්‍රහණයන් සඳහා මාතෘකා සපයපු යුද්ධය මෙහෙවපු කෙනෙක් ගොඩබිම් හමුදා සියල්ල නිසි ඉලක්කය කරා යවමින් එක ඊට කලින් කව තව කෙනෙකුට මේක කරන්න තියන්නේ නැහැ කියලා. දැන් මේ සිවිල් වැසියන් ඉදිරියට අපිට තේරෙන දේ මේ තරම් අභීත හැකියාවන් තියෙන හමුදාපතිවරයා ෆීල්ඩ් මාෂල් තනතුර දීලා නිහඬ කරවුණාද කියන ප්‍රශ්නේ අපිට ප්‍රායෝගිකව ඔබතුමාගේ ප්‍රයෝජනය හමුදා නිලධාරියට නැවත වෙනත් ආකාරක ඔය සෙරමෝනියල් අර්ථයෙන් නැතුව ගෞරවණීය අර්ථයෙන් හැර ප්‍රායෝගිකව ගන්න වෙන විකල්පයක් නැද්ද දේශපාලඥයින්ගෙන් නෙමෙයි මම යන්නේ හමුදා ෆීල්ඩ් මාෂල් වරයෙක්ගෙන් මට නැවත රටට සේවයක් කරනවා නම් යුද හමුදා වගකීම් මත කරන්න බෑ කිංස්ලි ඒක අනිවාර්යයි මොකද මම විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට මේ රටේ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරා ගෞරවණීය උසස් සීමා මට දීලා මම ෆීල්ඩ් මාෂල් ධූරේ රඳවන්න.
එතකොට අනිවාර්යයෙන්ම හමුදා සේවයක් මට දෙන්න බෑ. ඔබතුමා පළඳින මේ ආයිත්තම් මින් ඉදිරියට ලංකාවේ සුදුසුකම් ලබන කෙනෙක් කවදා හෝ බිහිවෙන තුරු ඒ අපරාජිත මට්ටමේ සංකේතයක්. නමුත් දේශපාලඥයෙක් විදිහට ඔබතුමා තරඟ වැදලා පරාජයට පත් වුණොත් මේ යුද හමුදා ඇඳුමේ තියෙන කීර්තිනාමය නැත්නම් ඔබතුමාට ජාතිය ලබා දීපු ගෞරවය පරදු කරලා ඒක නිකන් ගැම්බල් එකකට ගියා වගේ නැත්නම් ඒක යම්කිසි අවස්ථාවක උගස් කරා වගේ අදහසක් එයිද ඔබතුමා දේශපාලනය කරන්න යාම දැන් ෆීල්ඩ් මාෂල් කෙනෙක් වුණාට පස්සේ? මේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් කියන්නේ කිංග්ස්ලි රාජතාන්ත්‍රික මට්ටමේ කැබිනට් මිනිස්ටර් කෙනෙකුට සමානයි. ඉතින් අපේ කැබිනට් මිනිස්ටර් කෙනෙක් දේශපාලන මිනිස්ටර් කෙනෙක් කියලා ඉඳලා පැරදුනාම ගෙදර යනවානේ. දැන් ඇමරිකාවේ අයිසන්හවර් ජනාධිපති, දෙවෙනි ලෝක යුද්ධය ජයග්‍රහණය කරපු ජනාධිපති තරුපහේ ජෙනරල්, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තිබුණ ඡන්දයෙන් පැරදිලා එයා ගෙදර ගියානේ. එතකොට දේශපාලනය කරාම අනිවාර්යෙන් පැරදුනාම ගෙදර යන්න ඕනේ. පරදුනායන් පස්සේ ආපහු එතන එල්ලෙන්නේ එකේ කූට උපක්‍රම කර කර හරි මම ෆීල්ඩ් මාෂල් නිසා මම හැමදාම ඉහළ පුටුවේ ඉන්න ඕනේ හරි මගේ ඇමති ධූරයක් හරි මන්ත්‍රී ධූරයක් හරි මට සදා පවතින ඕනේ හරි එහෙම එකක් නැහැනේ දේශපාලනේ. දේශපාලනේ කියන්නේ දේශපාලනේ. පරදුනොත් පරාජය බාර ගන්න ඕනේ. හොඳයි, අපි පරාජය අමතක කරමු. ඔබතුමා ප්‍රිය කරන සහ ඔබතුමාට හරි අමාරු ඉල්ලුන ඒත්තු ගන්නට පරාජය කියන එක අපි දැනගන්න කැමති. ජයග්‍රහණය ලැබුවොත් යම් අවස්ථාවකදී අපි ජනාධිපතිවරණය ගමු. ඔබතුමා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරියේ මේ ලංකාව ඉදිරිපත් වුණා. ෆීල්ඩ් මාෂල්වරයෙක් ජනාධිපතිවරයෙක් වාට පත් වුණාම රජය හමුදා රජයක් බවට පත් වෙනවාද? එතකොට කොහොමද ඩිලේ දුරයත් දේශපාලනික දුරයත් කොහොමද සමතුලිතව පවත්වා ගන්නේ? නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂාවක් තියෙනවා කියන එකත්. එහෙම අදහසක් දැනට මගේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් රටේ නැහැ. අද වෙනකොට එහෙම අවශ්‍යතාවයක් රටේ නැහැ. අපිට අපිසින්ම තෝරාගත්ත ජනාධිපති කෙනෙක් ඉන්නවා අපට. එතකොට එතුමාගේ කාර්යභාරය එතුමා අපි සතුටු වෙන ආකාරයට දැඬ කරගෙන යනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ තෘප්තිමත් දැන් යන ක්‍රමය අනිවාර්යයෙන්ම අපි තෘප්තිමත් හින්දා තමයි අපි සහයෝගය තාම දෙන්නේ එතුමාට. නමුත් ඉදිරි මැතිවරණයකදී ජනාධිපතිවරණය තරඟ කරනවා වැනි එවැනි බාර දූර ඇම්බිෂන්ස්, ඒ කියන්නේ බලාපොරොත්තු ඒ වගේම හිතේ තියාගෙන නැහැ. අද වෙනකොට මේ රට හරියට හැදෙනවා නම් මම දේශපාලනයෙන් අයින් වෙනවා පැය 24ක් ඇතුළත. මේ රට හරියට හැදුනොත් කවුරු දේශපාලනය කළා හරි. දැන් ඔබතුමා නායකත්වයේ දරන අපක්ෂයක ඒ පක්ෂයේ නායකත්වයත් එක්ක හමුදා සෙබළුන්ගේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම තියෙයි. මොකද හමුදා මානසිකත්වය ඔබතුමා කිව්ව ආකාරයට ශිෂ්‍ය බටයෙක් වෙලා ඉන්න කාලෙම හමුදා නිලැඳුමට ප්‍රේම කළා. හමුදාවේ ඉන්න උදවිය ෆීල්ඩ් මාෂල් කෙනෙකුට ප්‍රේම කිරීම වැරද්දක් නෙවෙයි. ඔවුන්ගේ තමන්ගේ විෂයානුබද්ධව ආරම්භ කළා. එතකොට ඔහු දේශපාලනය කරනවා. එතකොට දේශපාලනමය වශයෙන් ආකර්ෂණයක් ඇතිවීම ස්වභාව ධර්මයෙන්ම තියෙනවා. ඔබ රට වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නිසා ඒ ගෞරවය ඒ කෘතඥ සැලකීම ඡන්දවලදී ඔබට බලපාවි. එතකොට එතෙන්දී පරාජයට පත් වුණොත් යම්කිසි අවස්ථාවකදී ඔව් අකුලන් යනවා. ජයග්‍රහණයට පත් වුණොත් ඒක ක්‍රියාත්මක කරවීමේදී නැවත හමුදා නීති රීති සහ ඔබතුමාට වැඩිපුර අත්දැකීම් තියෙන ක්ෂේත්‍රයේ ඒ ක්‍රමය අඳුනලා දෙන්න බලාපොරොත්තු වේද රටට? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කිංස්ලි. අනිවාර්යයෙන්ම එහෙම නොවිය යුතුයි. දැන් ජෙනරල් අයිසන්හවර් ගත්තම හොඳ උදාහරණයක්. ඇමරිකාව කියන්නේ මම දකින විදිහට නම් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම තියෙන රටක් අද. මම දකින විදිහට මට වැටහෙන විදිහ ඉතාම ඉහළ. ඉතින් ඒ රටේ සමහර අවස්ථා තිබිලා තියෙනවා හමුදාවේ ජෙනරල්ල නිල ඇඳුම ඇඳගෙනම නාම යෝජනා දීලා ජනාධිපති අරගයට නිල ඇඳුම ඇඳගෙනම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ඊට පස්සේ නිල ඇඳුම ගඩවලා ගිහිල්ලා ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච අවස්ථා තිබිලා තියෙනවා. නමුත් එවැනි රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් කළා නැහැ. ඒ පත් වෙන පුද්ගලයින් එවැනි දේශපාලනය කරන අය අනිවාර්යයෙන් ඒක තේරුම් ගන්න ඕනේ. මම එහෙම දේශපාලනය කරනවා මම අනිවාර්යයෙන් ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් මගේ ඔබතුමා කිව් විදියට මම හමුදාවෙ හිටපු නිසා මට හමුදා සෙබළුන් ආදරෙයි. ඒක ඉතින් මම රටට කරපු සේවයක් නිසා යම් කිසි මම අතීතයේ කරපු දෙයක් නිසා ඒගොල්ලෝ මට ආදරේ නම් ඒක වළක්වන්න බෑනේ කාටවත්. සමහරවිට දැන් ක්‍රිකට් පීඩකයෝ ඉන්නවා. ක්‍රිකට් ගහපු නිසා තමයි ඡන්දම් වෙන්නේ. එයාට ක්‍රිකට් ගහපු හින්දා ආදරෙයි. එතකොට එයා දේශපාලනයේදී වාසියට තියනවා. ආසියාවේ දේශපාලනේ අපි දකින දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩකයෝ ලං කර ගන්නවා, නළු නිළියෝ ලං කර ගන්න. මේ සියල්ල අවසානයේදී කැප කරන ඡන්දයක් ආපුවාම මේ මගේ මිනිස්සු මම පත් කරපු මිනිස්සු කියලා. ලංකාවේ අනාගතයේ ඡන්දයකදී හෝ මිනිසුන්ගේ කැමැත්ත තීරණය කරන අවස්ථාවකදී ෆීල්ඩ් මාෂල් තුමාවත් ඒ විදිහට පාවිච්චි වේවිද? මම ෆීල්ඩ් මාෂල් හින්දා නෙවෙයි ඡන්දයකදී දැන් අපි දැක්ක පහුගිය ජනාධිපතිවරණයේදී
මම මේ දේශපාලනය කතා කරනවා නෙවෙයි, ඒ හමුදාමය මගේ ක්‍රියාදාමයන් ගැන මම කතා කරන්නේ. මම රටට යම්කිසි සේවයක් කළා තිබුණා, ත්‍රස්තවාදය නාතන් යම්කිසි සේවයක් කරා මම. මේක ජනතාවගේ හදවත දන්නවා මම කොතරම් කැපකිරීමක් කරාද නැද්ද කියන එක. ඉතින් ඒක හන්දා සමහරලාල්ට මේ දේශපාලන වේදිකාවේදී අපි හිතමු අපේ අතිගරු ජනාධිපතිතුමාට සමහරු ඇඟිල්ල දික් කළා මඩ ගහන්න හැදුවා, මේගොල්ල ජයග්‍රහණය කරොත් රට බෙදේ, ත්‍රස්තවාදය නැවතේ. එතකොට එතනදී මමත් මේ වේදිකාවේ හිටපු හින්දා අපිට පුළුවන් වුණා ඔය මගේ හමුදාමේ අත්දැකීම් මත අපි එවැනි දේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ, අපි මේ රට ආරක්ෂා කරනවා කියලා අපේ රටේ ජනතාවට යම් කිසි පොරොන්දුවක් දෙන්න. ඉදිරියටත් අපි දේශපාලනේ හිටිනකන් අපට ලැබුණ අත්දැකීම අනිවාර්යෙන් අපි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒ අත්දැකීම නිසානේ අපට ජනතාවට යම් කිසි පොරොන්දුවක් දෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒකේ වරදක් ඔහෙවත් සිද්ධ වෙනවා කියලා මම දකින්නේ නැහැ. කොහොමද හමුදාවට විරුද්ධව කාලෙක කාලට නැගිච්ච චෝදනා, ඔබතුමා හමුදාපතිවරයා විදිහට ඉන්න කාලේ ගැලවීමේ හමුදාවට තමයි ඔබතුමා සුදුසුයි කියලා කියන අද ෆීල්ඩ් මාෂල්වරයෙක් ඔබ ලංකාවේ. ඒ වගේම තොප්පිකල කියලා කියන්නේ කැලෑවක් කියලා කිව්වා. තව ජනප්‍රිය කතා හුඟක් කිව්වා. ඒ වගේ දේශපාලඥයෙක් එක්ක ඔබතුමා කටයුතු කරගෙන යනවා. එතකොට හමුදාවේ කීර්ති නාමයට අනාගතයේදී යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ මේ වගේ දේවල් කරනවා නම් ඔබ දැක්කරන විරුවන් කොයි ආකාරයෙන්ද කැපකිරීම කරේ කියලා. ඒ දිවි පුදපු සහ ආබාධිත තත්ත්වයේ පත්ලා ඉන්න අයගේ ආත්ම අභිමානය වෙනුවෙන් දේශපාලඥයා උත්තර දෙයිද මේකට? එහෙම නැත්නම් ෆීල්ඩ් මාෂල්වරයා උත්තර දෙයිද? එතකොට ඔබතුමාට චරිත දෙකක් නේද කරන්න වෙන්නේ? මම දේශපාල ෆීල්ඩ් මාෂල් වෙන්න ඉස්සෙල්ලත් දේශපාලනඥයෙක් හැටියටත් මම හමුදාව ගැන කතා කරා. හැම වෙලේම හමුදාව වෙනුවෙන් මගෙන් ප්‍රශ්න කරාම යුද අපරාධ ගැන නිතරම සම්මුඛ සාකච්ඡා දුනොත් හැමතැනම අහව ප්‍රශ්න. යුද අපරාධ චෝදනා තියෙනවා, එවැනි නොයෙක් දේවල් හමුදාව ගැන මොනම දෙයක් කරි අහපු හැම වෙලේම මම හමුදා වෙනුවෙන් නැගී සිටලා හමුදා වෙනුවෙන් කතා කරා හමුදාවේ පැත්ත අරන්. මොකද හමුදාව හරි හින්දා, හමුදාව වැරදි දේවල් කරේ නැති හින්දා. හමුදාව වැරදි දෙයක් කරපු තැනකදී මම හමුදාවේ හිටියා කියලා මම සුදුහුණු ගාන යන්නේ. නමුත් හමුදාව සත්භාවයෙන් රට සේවයක් කරපු තැන්වලදී හමුදාව ලැබිය යුතු ගෞරවය මම මොන ඇඳුමින් හිටියත්, නැෂනල් එක ඇඳලා දේශපාලන වේදිකාවේ හිටියත්, මෙහෙම හිටියත් ඒ ගෞරවය මම හැම වෙලේම හමුදා වෙනුවෙන් පෙනී සිටිනවා, හමුදා වෙනුවෙන් කතා කරනවා. හොඳයි, අපි විරාමයක් ලබා ගන්නවා. නැවතත් අප මෙතෙන් සිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර හමුදා, ලංකාවේ හමුදා සහ ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරය පිළිබඳව ඒ විෂය ගැනත් ටිකක් ගැඹුරට විමසා බලන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ආරාධිතයා මුහුණට මුහුණ වැඩසටහනේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා. අද මුහුණට මුහුණ අපේ ආරාධිතයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා. අපි එතුමත් එක්ක කතා කරමින් ඉන්නවා යුද්ධයේ අවසාන කාලේ. මොකද යුද්ධය නිමාවටපත් වෙලා සමහර මේ වැඩසටහන් නරඹන උදවිය කුඩා දරුවන් යුද්ධයේ අවබෝධය තියෙන්නේ උන්ට පොත්පත් වලින් හෝ යුද වාර්තා කරනෙන් පමණයි. අපි දැනගන්න කැමති යුද්ධයේ අන්තිම සතිය හරි තීරණාත්මකයි. මෙහිදී දේශපාලන මැදිහත් වීම තිබුණා කියලා කියනවා ඉතා දරුණු විදිහට. ඒක ඒ වගේම ඔබතුමන්ලා විතරක් දන්න යුද හෙලිකල නොහැකි රහස් නෙමෙයි අපි මේ අහන්නේ. නමුත් නන්දි කඩාල ආශ්‍රිතව ක්‍රියාත්මක වෙච්ච හමුදා මෙහෙයුමට සමාන්තරව ජාත්‍යන්තරවත් රට තුලත් මෙහෙයුම් සිදු වුණා කියලා කියනවා. ඔබතුමා යුද්ධය අන්තිම දවස්වල ලංකාවේ හිටියේ නැහැ කියලාත් කියනවා. අපි ඒව දැනගන්න කැමතියි. මම පස්වරක් කල් දාපු විසිට් එක ගමනක් තිබුණා චීනෙට යන්න අත්‍යවශ්‍ය. අපට වෙන් කරපු සල්ලි, ගිවිසුම් අස්සන් කරපු සල්ලි තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ඉතුරු වෙලා. ඒ ගිවිසුම් වල බඩු ගන්න තිබුණා. මම හමුදාවට අඳුන්වා දුන්නා යාන්ත්‍රික පාබල බලසේනාවක්. මේක නයිස් බ්‍රිගේඩ් එකක්. ඒකට අවශ්‍ය වාහන වගේක් අපි අනෝම් කරලා තිබුණා මේ මුදලට. ඉතින් චීනෙන් ඒ වාහන ටික තියාගෙන හිටියා ගොඩාක් කාලයක්. මම ඇවිල්ලා පරීක්ෂා කරලා අනුමැතිය දෙනකම්. අන්තිමට ඒගොල්ලෝ කිව්වා මේක තවත් තියාගෙන ඉන්න බෑ කියලා ඩෙඩ්ලයින් එකක් දුන්නා. අපි ගත්තේ නැත්නම්, අපි වචනේ දුන්නේ නැත්නම් ඒ ඒගොල්ලෝ විකුණනවා. එහෙම විකුණුවා නම් තව අවුරුදු ගාණක් යනවා ඒ අවශ්‍ය වාහන ප්‍රමාණය ඒගොල්ලෝ නිපදවන්න. ඒකන්ද මට ඒ අවස්ථාවේ යන්නම සිද්ධ වුණා. මැයි මාසේ 2009 11 වෙනිදා ඉඳලා 17 වෙනිදා යනකම් මම රටින් පිටේ හිටියා. යුද්ධයේ අවසාන සටන පටන් ගත්තේ 17 වෙනිදා රෑ 2:00 17 වෙනිදා රෑ 9:00 මම ලංකාවට ආවා. ඉන්දියාවේ හිටපු කාලෙත් මගේ ක්‍රියාන්විත කාර්ය මණ්ඩලය මම එක්ක ගියා. යුද හමුදා මූලස්ථානයේ ඉඳගෙන මම යුද්ධයත් එක්ක ගනුදෙනු කරනා වගේම චීනයේ ඉඳගෙන අවශ්‍ය සන්නිවේදන උපකරණ මාර්ගයෙන්
මගේ සිටියම් මාදි සියල්ලම අරගෙන ගිහිල්ලා ඒ ආකාරයටම දවසට තුන් පාරක් ශ්‍රී ලංකා අධිපතිවරුන්ට කතා කර කර මගේ මෙහෙයුම් සිටියම තියාගෙන අවශ්‍ය සියලු උපදෙස් දුන්නා. කොහොම වුණත් ඒ යුද්ධයේ අප්‍රේල් 19 න් පස්සේ අපි පුදුමාතල නැල්ලුවා. ඊට පස්සේ ත්‍රස්තවාදීන් කොටු වුණේ මුදයිනේ තියෙන කලපුවටත් මුදරත් අතරේ තියෙන බිම් තීරයකට කිලෝමීටර් 2.5ක් පළලයි කිලෝමීටර් 15ක් දිග ප්‍රදේශයක්. එතකොට ඒ රටින් පිට හිටියා ඒක හන්දා වෙන කෙනෙක් මෙහෙව්වා. මම පිට හිටියා නම් එහෙමනම් වෙන කෙනෙක් මෙහෙව්වා නම් ඒක සිද්ධ වෙන්න ඕනේ මගේ දෙවෙනි ආතින්. එහෙම නැතුව වෙන රජයේ සේවකයෙකුට හරි කාට හරි කොළඹ ඉන්න කිංස්ලි නැෂනල් සූට් එකක් හරි ඇඳගෙන නැත්නම් ඔබතුමාගේ ටයි එකකුයි කෝට් එකකුයි ඇඳගෙන කාර්යාලේ ඉන්න කෙනෙකුට මං වෙනුවට අර යුද්ධ මෙහෙවන්න බෑ. ඒතර අනිවාර්යයෙන්ම ඒ යුද්ධය මෙහෙවීම ඒක රණවිරුවන් නැතින් හමුදා නිලධාරීන් නැතින් සිද්ධ වුණ දෙයක්. ඒක හන්දා ඒක පිටින් දාලා එක එක්කෙනා ගෞරවයක් ගන්න හදන ඒක විහිළුවක්. හැබැයි ඉතින් යමෙක් කියනවනම් හමුදාවෙන් පිටගෙන කියනවනම් අපි මේ යුද්ධෙ මෙහෙව්වා කියලා එහෙමනම් අපි යුද්ධයම් කිසි වැරදි වුණා කියලා කවුරුහරි ඇගිල දික් කරාම ඒවටත් වාකීම් බාර ගන්න ඕනේ. එතකොට මේ ජයග්‍රහණයට විතරක් කොඩිය දාන්න බෑ. එවන ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවද බය නැතුව ඕන තැනකට ගිහිල්ලා සටන කරපු ආකාරය අපි ඒව නිවැරදිව කරා නීතියානුකූලව කරා තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නන්න. එහෙම නැතුව ප්‍රශ්න කරනවා නම් යමෙක් යුද්ධයේ අවසාන කාලයේ ප්‍රශ්න සහගතයි කියලා එතකොට නිකං සටන් ප්‍රකාශ කරාට හරියන්නේ නැහැ. මේ ඒකෙන් දේශපාලන වාසි ගන්න හැදුවට හරියන්නේ නැහැ. ඒවට පිළිතුරු දීලා තර්කානුකූලව ඒ ඇත්ත ප්‍රකාශ කරලා අපේ නම පිරිසිදු කරගන්න ඕනේ. නම ක්ලියර් කරගන්න ඕනේ. ඒකයි සිද්ධ වෙන්න ඕනේ. දවස් 7ක් මේ රටේ මිනිස්සු කිරිබත් කෑවා දකුණේ සැනකෙළේ තිබුණා මේ යුද ජයග්‍රහණය පිළිබඳව. හැබැයි මෑතකදී දේශපාලන වේදිකාවේ නැවත කතා වෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමා මැතිණිය කිව්වා 75% යුද්ධ ඉවර කරලා තමයි දුන්නේ කියලා. ඒක ඇත්තක්ද? ඔබතුමා ඒ කාලෙත් හිටියා. මෙහෙමයි කිංස්ලි, දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලේ යම් යම් යුද ජයග්‍රහණ අපි ලැබුවා. උදාහරණයක් හැටියට ඒ ගෞරවය අනිවාර්යෙන් දෙන්න ඕනේ. එතුමිය වගේම අනුරුද්ධරත්නත් ජෙනරල් අනුරුද්ධරත්නත් විශාල කැපකිරීමක් කරා. විශාල කැපකිරීමකින් ඒ කාලේ ඇවිල්ලා අපිත් එක්ක බංකර් වලලා ඉන්නවා. සමහරවිට අපිට ඉසර දෙයක් එනවා. බංකරෙන් යන්නේ නැහැ. ආවම පැය 36 48 නිදි කිරගිර ඉන්නවා බංකරේ. ඉතින් උඹ ජෙනරල් කෙනෙක් ඉන්නකොට ආරක්ෂක කැමති ඉන්නකොට අපිට එයා ආරක්ෂා කරන්නත් ඕනේ. එයා බලා ගන්නත් ඕනේ. අපි කන බොන විදියට කාලා හරියන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒ වගේ ප්‍රභුවරේ එතකොට සමහරලාලට අපිට ඒක ප්‍රශ්නෙකුත් වෙනවා. නමුත් එච්චර කැපවීමක් තිබ්බා. ඉතින් ඒ කාලේ අපි යම් අනිවාර්යම යාපනයේ අර්ධද්වීපය අල්ලා ගැනීම ඒ ගෞරවය ඒ කාලේ පැවතුන රජයට ජනාධිපතිනියට ඒ හිටපු හමුදාපතිවරුන්ට වමත් ඒකේ නියෝජ්‍ය සේනාංකාධිපති කෙනෙක් අපිට පල්ලෑට බලසේනාධිපතිව ඔක්කොටම ගෞරවය යන්න ඕනේ. මේ යුද්ධයේ 75% ඉවර වෙලා තිබුණා කියන එක නම් මම පිළිගන්නේ නැහැ. එදා සෙක්‍රටරි ඉස්සෙල්ලා ත්‍රස්තවාදීන් හිටියේ සාමාන්‍යයෙන් මම හිතන්නේ 15,000ක් උපරිම ඉන්නේ නැති. සාම සාකච්ඡා දිගටම තිබිලා අපෝ මාවිල්ලාරු වලින් තමයි ඒක කඩ වුණේ. ඒ වෙනකොට මේ සාම සාකච්ඡා ඇතුළත ත්‍රස්තවාදීන් 35,000ක වගේ ශක්තිමත් හමුදාවක් බාටපත් වෙලා ගුවන් යාන අරගෙන තිබ්බා. ප්‍රහාරක යාත්‍රා මුහුදේ ඩෝරා හා සමාන ප්‍රහාරක යාත්‍රා අත්පත් කරගෙන තිබුණා. ඒවා හම්බුනේ ප්‍රහාරක යාත්‍රායි ඩෝර වගේ ඒවා ගන්න එහෙම අර 2005 ජනාධිපතිවරණයේදී ත්‍රස්තවාදීන්ට හම්බුණා මිලියන 500ක්. ඒක පාවිච්චි කරලා ඩෝර හා සමාන ප්‍රහාර යාත්‍රා අරගෙන තමයි ඒගොල්ලෝ මුහුදු බලය වැඩි කරගත්තේ. මගේ අවසාන ප්‍රශ්න තුන. ප්‍රශ්න අංක 1. ඔබතුමා රණබිමේදී ප්‍රකටයි සතුරාට කිසිම සමාවක් දෙන්නේ නැති කෙනෙක් විදිහට. ඒ වගේම ඇතුලේ විනය පිළිබඳ තතදින් හිටපු කෙනෙක් විදිහට. දේශපාලන ජීවිතයේදී ඔබතුමා සතුරන්ට සමාව දෙන්න ලෑස්තිද? රණබිමේ සතුරාට සමාව දුන්නොත් තමයි තමාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එයා අපි රන් කරපු සතුරා සමාව දුන්නා සමාව අරගෙන thank you ස්තුතියි කියලා යන සතුරෙක් නෙවෙයිනේ. එයාට ජීවත් වෙන්න අවස්ථාවක් දුන්නා නම් එයා අනිවාර්යයෙන් ප්‍රහාරයක් එල්ල කරලා අපිව විනාශ කරනවා. එතකොට සමාදීමක් කරන්න බෑ. ඒ මැච් එක මම වේදිකාවලත් කිව්වා. ඒ මැච් එකේදී පෙරදුනොතින් මේ පැවිලියන් එකට එන්න බෑ. ඒ මැච් එකේදී පෙරදුනොත් සිංහ කොඩියෙන් අහලා කනත්තට ගෙනියනවා. එතකොට අපේ ජීවිතයට ප්‍රමුඛත්වය එක දීලා අපිට පැත්තකට වෙලා ඉන්න තිබුණ නෑ. ජීවිතේ නැති වුණත් අනාගතය ගැන හිතලා රටේ අනාගතය
ගැන හිතලා අපට ජීවිතේ පූජා කළා හරි ඒ කාර්ය කරන්න සිද්ධ වුණා. එතකොට ඒ විනය මත තමයි හමුදාවක් රඳාපවතින. දේශපාලනයේදී ඒව කරන්න බෑ. දේශපාලනේ ස්වේච්ඡාවෙන් කරන දෙයක්. දේශපාලනේ අපි එක්ක වටේ ඉන්න ඔක්කොම ස්වේච්ඡාවෙන් ආපු අය. මේගොල්ලෝ නියෝග දෙන්න බෑ. මේගොල්ලන්ගේ අදහස් වලටත් අපි ගරු කරන්න ඕනේ. මේගොල්ලෝ කියන දේත් අපි ඇහුම්කන් දෙන්න ඕනේ. එතෙන්දි මම ජෙනරල් කෙනෙක් නෙමෙයි. මම හමුදාවේ යන දෙන්නේ ලුතිනන් කෙනෙක්, කැප්ටන් කෙනෙක් නෙමෙයි. සත්‍යයෙන් එකමුතු වෙලා කරන වැඩක්. එතෙන්දී අපි අන්‍යෝන්‍ය අවබෝධය ඇතුව අදහසුව මාරු කරගෙන නායකත්වයේ දෙනවා. යම් යම් දේවල් ගැන මත ගොඩ නගන්න, මති මතාන්තර ගොඩ නගන්න, ප්‍රතිපත්තිමය හේතු මත අපි සාකච්ඡා කරලා තීරණ ගන්න නායකයෙක්ගේ දේවල් වෙන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම හමුදාවේ ක්‍රියා කරපු හැටියට එතන ක්‍රියා කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒ දේශපාලන ජීවිතයේ දවස් දෙකෙන් ඉවරයි. කියන්නේ දේශපාලන ජීවිතය ඔබ සතුරන්ට සමාව දෙන්න ලෑස්ති. ඔව් දේශපාලන ජීවිතයේ ද එතනත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. සතුරෙකුට සමාව දෙනවා කියන එකයි රටේ නීතිය ආරක්ෂා කරනවා කියන එකයි පටල ගන්න හොඳ නැහැ. පුද්ගලික ප්‍රශ්නයක් නම් යම් කිසි කෙනෙක්ගෙන් මට හිරි අර වුණා කියලා එයාපස්සේ මං එලවන්න අවශ්‍ය නැහැ. නමුත් යම් කිසි දේශපාලන ලක්ෂණයක් මානුෂීය අයිතිවාසිකම් කඩ කරලා තියෙනවා නම් රටේ නීති අතට අරන් වැඩ කරලා තියෙනවා නම් එතකොට එයා ඒවට උත්තර දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම එයා රටේ නීතියට යම්කිසි දවසක මුහුණ දෙන්න ඕනේ. වැරදි කරලා ඉවරලා ඊට පස්සේ කාගේ හරි අනුකම්පාවෙන් බේරිලා ජීවත් වෙන එහෙම බෑනේ. වැරදි කරා නම් නීතිය හමුවට යන්න ඕනේ. ඒක පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි මගේ. ඒක එතෙන්දි කියන්න බෑ. දැන් අපි හිතමු මෛත්‍රීපාලි සිරිසේන ජනාධිපතිතුමා කලින් රජයේට ප්‍රබල දේශපාලන ලක්ෂණයකට යම් කිසි විදියකින් එයා උපදෙස් දෙනවා පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට. අහවල් වර්ධමේ රටේ සිද්ධ වෙලා තියෙනවා. මේකට වගකීම්ට අදාළව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට කාටවත් ඒක අර්ථකථනයක් දෙන්න බෑ. මේ මෙයා පලිගැනීමක් කරන්න කියලා. එයා රාජකාරිය කරන්න. පැහැදිලි. දෙවැනි ප්‍රශ්නය, ලංකාවේ කුඩු කෙනෙක් එතනෝල් වගේ දේවල් වසංගතයක්. මේවා දේශපාලන වේදිකාවේ මාතෘකා. නමුත් සමහර රටවල් වල හමුදා කෙලින්ම ත්‍රස්තවාදී විදිහට සලකන්නේ මේ කුඩු ඒජන්තවරුන් සහ ඔවුන්ගේ අතර තියෙන අවියෝජිත කරන ගනුදෙනුව. ඔබතුමා ලංකාවේ ෆීල්ඩ් මාෂල් වරේ. දැන් ඔබතුමාගේ උපදේශනය හෝ අධිකාරීත්වය ක්‍රියාත්මක කරන්න අණ දෙන්නට අවශ්‍යතාවයක් නැති වුණත් ලංකාවේ ලෝකයට ආදර්ශයක් දුන්න මෙතෙක් ත්‍රස්තවාදීන්ට පහර දීලා විනාශ කරන්න බෑ කියපු ක්‍රමවලට ඔබතුමා පිළිතුරක් දුන්නා. ලංකාවේ කුඩු ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද බැරිද? දේශපාලඥයෙක්ගෙන් හමුදා නිලධාරියෙක්ගෙන් එකපාර අහන්න පුළුවන් ප්‍රශ්නයක් මට. කුඩු ව්‍යාපාරිකයෝ කුඩු රටේ ඒ ව්‍යාපාරය කරලා රට විනාශ කරන අයට විරුද්ධව යුද හමුදාව දාලා ඒගොල්ලෝ සොයසේ වෙඩි තියන්න බෑ. ඒගොල්ලෝ නීති හමුවට ගෙනියන්න පුළුවන්. ඒගොල්ලෝ අවියවද ඇතුව කල්ලි ගහලා මෙක්සිකෝ වගේ රටවල් වල තියෙනවා. ඒගොල්ලොත් ගරිල්ලා හමුදාවගේ සංවිධානය වෙලා අවියවද තියෙනවා. පොලිස් නිලධාරිය ගිල්ල අත්අඩංගුවට ගන්න ගියොත් මරලා දානවා අවියවද වලින්. එහෙම තත්ත්වයක් තියෙනවා නම් සමහරට හමුදාව එතනට යොදවන්න පුළුවන්. නමුත් දැන් අද අපේ රටේ විශේෂ කාර්ය බලකාය STF එක පොලිසියත් එක්ක එකතු වෙලා ඒක මම දකිනවා ඉතාම ප්‍රායෝගික විදියට කරගෙන යනවා. STF එකටයි පොලිසියටයි මම හිතන්නේ ප්‍රමුඛ ඒගොල්ලොන්ට ඉස්සෙල්ල එක හැන්ඩල් කරන්න ඒ වැඩේ වාකීම් බාර දෙන්න ඕනේ. ඒගොල්ලටත් කරන්න බැරි තැනකට ගියොත් තමයි මං හිතන්නේ හමුදාවක් සමග හමුදාවකට සටනකට යන තත්ත්වයකට ඒ එර්ධි කරන්නේ ප්‍රබල නම් අවියවදාති බුද්ධ්‍යංශ වගේ දේවල් ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. බුද්ධ්‍යංශ වගේ දේවල් අනිවාර්යෙන් ප්‍රයෝජනට ගන්න පුළුවන්. බුද්ධ්‍යංශ ක්‍රියා කරන්නේ බුද්ධිමය තොරතුරු ලබා දෙන එකනේ කරන්නේ. ඒවා කරන්න පුළුවන්. ඊට අමතරව පොලිස් නිලධාරීන් අර මම ගියපු තත්ත්වයට ගිහිල්ලා තියෙනවා කුඩුව ජාවාරම කරන අය. එවනම් පොලිසිය යම් කිසි ආකාරයේ හමුදාවක ආධාර ඉල්ලුවොත් එවනම් හමුදාවට පොලිසියට උදව් කරන්න පුළුවන්. නැතුව නීති අතට අරගෙන පොලිසියේ රාජකාරිය හමුදාව කරන්න ගියොත් මං හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ හරිත් නැහැ ඒක. අවසාන ප්‍රශ්නය ආදර්ශයක් ලබා දීමට පෙර ආතුව ඔබතුමා සමග සටන් බිමේදී යුද ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ නම් කීපයක් කියවුණා. ඒ වගේම හමුදාපතිවරුන් සහ ඔබතුමා අතර තියෙන ගැටලු පිළිබඳව කරලියට පසු කාලීන වෙනවා. ඔය පොත්පත් විදියට පළ වෙනවා. අපි දැනගන්න කැමති ඒක පිළිබඳ විවෘත ෆීල්ඩ් මාෂල්වරයෙක් වුණාට පස්සේ ඔබතුමාගේ තනතුර ඊට දැන් බොහෝ ඉහළයි. ඒ නිසා මේක එලිපිට කතා කරන පළවෙනි අවස්ථාව නම් ඔබතුමාගේ අකමැත්තක් නැත්තම් අපි කැමති අභ්‍යන්තර යුද්ධය ගැන දැනගන්න. තරම මාධ්‍ය වේදීන් එක්ක අපිට ප්‍රශ්නයක් තිබෙනවා යුද හමුදාවට ඒ කාලය තුල.
සමහර මාධ්‍යවේදීන් රජයේ විවේචනය කිරීමේ පුද්දේට මාධ්‍යවේදීන් හමුදාවලටත් මඩ ගහපුවා අස්ස තිබුණා. නමුත් ඒව මං හිතන්නේ හමුදාවලට ඒගොල්ලෝ විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒ අවස්ථාවල. අපි ඒවා ගණන් ගත්තේ නැහැ ඇත්තටම. සුළු සුළු විහිළුවක් තහළුවක් මොනවා හරි මඩ ගැහිල්ලක් තිබුණා පළියට ඔක්කොම වැඩ නවත්තලා ඒකට තුවන්න බෑනේ අපට. ඒතකොට ඒ වගේ ඊළඟට ඔබතුමා කිව්වා දැන් පොත් ලියනවා සීතල යුද්ධ ගැන. අපේ මත ගැටුම් තිබුණා. මගේ ඔබතුමා මං හිතන්නේ වක්‍ර වැහුවේ මේක වෙන්නත් ඇති. දැන් නාවික හමුදාපති සමග මගේ මත ගැටුමක් තිබුණා. එතෙන්දී උනේ නාවික හමුදාපතිගත සමහර තීරණ මම අනුමත කරේ නැහැ. උදාහරණයක් ඇටියට 1000ක් ආරක්ෂක කවුන්සලයේදී 2008 ජනවාරි මාසේ. එතකොට මම සේනාංක දෙකක් මුහමාලේ ඉඳලා සටන් කරනවා. එකක් 57 වවුනියාවේ වම් පැත්තේ, A9 එකේ බටහිර පැත්තේ සටන් කරනවා. 58 මන්නාරමේ සටන් කරනවා. 59 වැලියෝයෙන් නැගෙනහිර පැත්තෙන් සටන් කරනවා. නාවික හමුදාපති සිටියමක් ගෙනල්ලා එකපාරට දැම්මා ආරක්ෂක කවුන්සලේ. ඒ සිටියමේ ඊතලයක් ගහලා තියෙනවා කිලිම වවුනියාවේ ඉඳලා මුලතිව්වලට. දාලිවරලා කිව්වා ජනාධිපතිට, කිව්වේ එතකොට හිටපු ජනාධිපතිට, සර් මේ හමුදාව යන විදියට මේ යුද්ධ කරන්න ගියොත් කොච්චර කල් යයිද දන්නේ නැහැ. මේකේ මැරණ එකෙත් කියලා වරක් නැහැ. හමුදාවේ තුවාලකාරයොත් වැඩි. මේ විදියට කෙලින්ම වවුනියා ඉඳලා මුල්ති වලට ගියා නම් හරිනේ කියලා කිව්වා. ඉතින් එවැනි අවස්ථාවලදී එතකොට මම දුන්න පළවෙනි උත්තරය තමයි එහෙනම් ඔබතුමා ගොඩබිම සටන බාර අරන් මට නැව් ටික බාර දෙන්න කිව්වා. එච්චරයි මම දුන්න උත්තරය. ඉතින් එවැනි අවස්ථා තිබුණා. එතකොට ඒ සුහදභාවය නැති වුණා. මම කවදාවත් නායක හමුදාපතිට උගන්වන්න ගියේ නැහැ නැව් කොහොමද යන්න ඕනේ, මුහුදේ නැව් කොහොමද ගෙනියන්නේ, සී ටයිගර්ස් ලැක මුහුදු කොටි එක කොහොම සටන් කරන්න ඕනේ කියලා. ඉතින් එවැනි ප්‍රශ්න තිබුණා. විශාල ප්‍රශ්නයක් තිබුණා. නායක හමුදාපති පිළිගත්තේ නැහැ මේ අවියවුද ඔක්කොම ඉන්න මුහුදෙන් කියලා. එයා කිව්වා කොළඹ වරායෙන් ගොඩ බාලා ඊට පස්සේ A9 එක දිගේ වවුනියාවේ චෙක් පොයින්ට් එකෙන් තමයි මේ අර විශාල කාලතුවක්කු අර ඩෝරහා සමාන දේවල් ඒගොල්ලෝගේ අවියවුද ඔක්කොම ගෙනියන්නේ කොළඹ වරායෙන් ගොඩ බාලා අතන චෙක් පොයින්ට් එකෙන් කියලා ඕමන්ත වවුනියාවේ. එවැනි අවස්ථාවල්දී ඉතින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවල මට ගැටුම් තිබුණා. එවැනි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා සමහර අවස්ථාවල මට අවශ්‍ය සහයෝගය ලැබුණ නැහැ. මම එකහන්ද ඉල්ලන්න ගියෙත් නැහැ. මම ගුවන් හමුදාපති එක්ක ගොඩබිම සටහන් කරගෙන ගියා. ඒ අතරේ පොත් ලියව ගැන ඔබතුමා කිව්වා. පහුගිය කාලේ මේ රටේ සටන් බිමේ ලෝකයේ යුද්ධයක් ඉවර වුණාම කිංස්ලි ද ඉන්දියානු යුද හමුදාව නොඑක් යුද හමුදා සටනක් ඉවර වුණාම ඒ යුද හමුදාවේ හැම කෙනාම පොත් ලියනවා. සමහරවිට සාජන්ලත් ලියනවා. ලෙෆ්ටිනන්ට්ලා, කැප්ටන්ලා, මේජර්ලා, බට බලෑණියන දෙන්නෝ, කර්නල්ලා පොත් ලියනවා. අපේ රටේ තිබුණ ප්‍රශ්නේ පොත් ලියන්න අවසර තිබුණේ එක්කෙනෙකුටයි දෙන්නෙකුටයි විතරයි. යුද බිමේ හිටපු අනෙක් කිසි කෙනෙක් පොතක් ලියන්න හිතුවෙත් නැහැ. ලිව්වනම් සමහරට රැකියාවත් අහිමි වෙනවා. උන් හිටියන් නැති වෙනවා. සියලුම දේ නැති වෙනවා. ඉතින් ඒක හන්දා සමහරු ඉතින් තමන්ගේ හිත මතයට පොත් ලියාගෙන තමාට අපි තනියම කරා මේක. මම තමයි ඔක්කොම කරේ කියලා ඒ වගේ එක එක පොත් ලියාගත්තා. නමුත් ඉදිරියේදී මට දැන් හුඟක් ආරාධනා වෙනවා පොතක් ලියන්න කියලා. මම මට තාම වෙලාව නැහැ. මං හිතන්නේ මහමැතිවරණයෙන් පස්සේ කාලය ඇතුළත පොඩ්ඩක් අපට වෙලාවක් තියෙයි මේ ඇන්දිය සඳහා. නමුත් මම ඉල්ලා සිටිනවා, මම බලාපොරොත්තුත් වෙනවා යුද හමුදාවේ සටන් බිමේ හිටපු සියලුම දෙනා මේජර්ලා, කැප්ටන්ලා ඒගොල්ලෝ තමයි මේ සටන ගියපු හැටි දන්නේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. දැන් ඇත්ත ලියන්න පුළුවන්. කවුරුවත් ඇවිල්ලා කණෙන් අදින්නේ නැහැ ඇත්ත ලිව්වොත්. දැන් ඒගොල්ලන්ට ඇත්ත ලියන්න පුළුවන්. ඒගොල්ලෝ කරපු දේවල් නැත්තම් අපිට පොත් තුනක් කියවලා තමයි ඇත්ත තේරුම් ගන්න වෙන්නේ. තුනෙන් බෙදලා අරගෙන තුනක්ද දෙකක්ද යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව කියන පොත් තුනම කියවන්නේ වෙන වෙනම ලියන්න කියොත් අනිත් එක මම දකිනවා. මම නම් කවදාවත් පොතක් ලිව්වොත් මම ඒ පොතෙන් අනිත් හමුදාපතිවරුන්ට මඩ ගහන්නේ නැහැ. ලෝක කිසිම හමුදාපති කෙනෙක් එහෙම දෙයක් කරලා නැහැ. අපි දන්න තරමට ඉතිහාසයේ පළවෙනි ලෝක යුද්ධ හරි දෙවෙනි ලෝක යුද්ධ හරි ඊට පස්සේ හරි ඒවා ඉතාම සදාචාරාත්මක සදාචාරයෙන් තොර දේවල්.
මම නම් කවදාත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මම පොතක් ලිව්වොත් මම ගොඩබිම සටන ගැන ලියනවා. මට ගොඩබිම සටනට ගුවන් හමුදාවෙන් ආධාර ලැබුණා. නාවික හමුදාවෙත් පල්ලෙහ මට්ටමේ අය ඉතා හොඳින් අපිත් එක්ක සමහර භූමිය රාජකාරී කරනකොට ඉතාම සහයෝගයෙන් ඉතාම හිතවත් වැඩ කරා. උන්ට ගෞරවය දෙනවා. කාටවත් මඩ ගහන්න නම් මම පොතක් ලියන්නේ නැහැ. හොඳයි. අවසාන ප්‍රශ්නය. අද මේ වැඩසටහන බලාගෙන ඉඳලා කවදාහරි අනාගතයේදී ෆීල්ඩ් මාෂල් ධුරයට පත් වෙන දරුවෙක් මේ වැඩසටහන බලනවා වෙන්න පුළුවන්. අපි එදා අවුරුදු 10 දී ශිෂ්‍ය භටයෙක් විදිහට එකතු වෙච්ච ඔබතුමත් අද ලංකාවේ ඉහළම හමුදාවේ තනතුර දරන ඔබතුමත් අපි දැනගන්න කැමති ඔවුන්ට පොදුවේ කොහොමද අපරාජිතව ඉලක්කයක් කරා යා යුතු ආකාරය පිළිබඳව කෙටියෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඒක ඒ අයට ලබා දෙන අනාගතයක් වෙන්න පුළුවන්. ඔබතුමාගේ අවස්ථාව ඒ සඳහා ෆීල්ඩ් මාෂල් කෙනෙක් අනාගතේ බිහි වෙනවා කිව්වා මට නිකන් මෙහෙම දෙයක් හිතනවා කිව්වේ. එහෙමනම් ඊට ඉස්සෙල්ලා ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න සිද්ධේ. ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙලා ඊට පස්සේ තව හමුදාපතිවරු 12 දෙනෙක් විතර යුද්ධ කරලා එවැනි දෙයක් වෙන්න එවැනි සටන් මේ රටේ එනවට නම් අපි කැමති නෑ මම හිතන්නේ. ආයි ෆීල්ඩ් මාෂල්ලා එනවනම් යම් කිසි ආකාරයකින් එවැනි ගෞරව ලැබෙනවා නම් හමුදා නිලධාරීන්ට අපි ආඩම්බර වෙනවා. හුඟක් අයට ඇත්තටම යම් කිසි කෙනෙකුට සිහිනයක් තියෙනවා නම් ඉහළම තැන් වලට යන්න ඒක සාධාරණයි. නිල ඇඳුම ඇඳගෙන ගෞරවය එවැනි ගෞරවයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක ඉතින් ඇත්තටම පොඩි වාසනාවක්. මම ආවාදයක් හැටියට මට දෙන්න පුළුවන් මම ක්‍රියා කළේ නිල ඇඳුම ඇඳගත්තම මම මගේ මව්බිමට ආදරය කරා මගේ මවට අසමානව. ඊළඟට මම මගේ නිල ඇඳුමටයි නිල ඇඳුමේ ගෞරවය රකින්න මගේ තනතුරේ කාර්යාලයේ අභිමානය රකින්න උපරිමයෙන් කිසිම කෙනෙක් කියපු නිසා වෙන කෙනෙක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන උපරිමයෙන් සද්භාවයෙන් වැඩ කරා. ඊළඟට මම හැමදාම කැපවීමෙන් වැඩ කරා. මට යමක් බාර දුන්නා මම උපරිමයෙන් ඒක කරා. 100%ක් දැමිය යුතු ශ්‍රමය කාලය දාලා ඒ වැඩේ උසස්ම මට්ටමින් කරන්න මම උත්සාහ කරා හැමදාම. ඊළඟට මම හැමදාම මගේ හෘද සාක්ෂියට එකක වැඩ කරා. මට හරියි කියලා හිතෙන් දේ කරා යුද හමුදාවේ. සමහර අවස්ථාවල ජනප්‍රිය වුණේ නැහැ. සමහර අවස්ථාවල ගත තීරණ සමහරුන්ට අහිතකර වුණා වෙන්න පුළුවන්. නමුත් රට ගැන හිතලා හමුදාව ගැන හිතලා සමහර තීරණ ගන්න සිද්ධ වුණා. හරියි කියලා මගේ හෘද වස්තුවට හෘද සාක්ෂියට එකකව තේරිච්ච දේ මම කරා. හැබැයි එතනදී තින් හමුදා නීතියට ගරු කරන්න ඕනේ. හමුදා සම්ප්‍රදායවලට රටේ නීතියට ගරු කරලා ඒක ඇතුලේ ඉඳගෙන ඒ වටරාමුව ඇතුලේ ඉඳගෙන මම හෘද සාක්ෂියට එකක වැඩ කරා. මම හිතන්නේ එහෙම වැඩ කරොත් හමුදා නිලධාරියෙකුට වරදින්න හේතුවක් නැහැ. හැබැයි තින් ප්‍රශ්න එන්න පුළුවන්. බාධක කම්කටොළු වෙන්න පුළුවන්. නැගීම් වැටීම් වෙන්න පුළුවන්. මේක ජීවිතේ හැටි. හමුදාවෙත් ඒවා එන්න පුළුවන්. ඒවා ආවම වැටෙන්නේ නැතුව ධෛර්යමත් නොවි වැටුණත් ආපහු හිටියට වඩා වැඩි ජවයකින් නැගිටින්න අදිෂ්ඨානයක් ඇතුව වැඩ කරා නම් මම හිතන්නේ උසස් මට්ටමකට යන්න ඕන කෙනෙකුට හැකියාව තියෙනවා. හොඳයි අපි සුබ පතනවා ඔබතුමාට. ඒ වගේම ජාතියක් විදිහට ඉතාමත්ම ආඩම්බර වෙනවා ඇති ඔබතුමාගේ මේ අලුතෙන් ලැබපු පදවි තානාන්තරය පිළිබඳව. ඒ වගේම සිරස ටීවී නරඹන හිතවතුනි ඔබ සියලු දෙනාටත් අපි විශේෂයෙන්ම ඔබ සියලු දෙනාත් එක්ක එක්වි එතුමාට සුබ පතමු. එතුමාගේ ප්‍රථම විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවයි සිරස රූපවාහිනිය හරහා මේ අපහසමග බෙදා හදාගත්තේ. අපි ඔබතුමාට නැවතත් සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා සහ සුබ පැතුම් එකතු කරනවා සිරස ටීවී නරඹන්නට.